අද අපේ ප්‍රවෘත්ති අංශයට අමුත් එක්ක ආවා. ඒ අපේ ආරාධනාවකට අනුව නෙවෙයි. ඔහුගේම උවමනාවටයි ආවේ. මේ අනාරාධිත අමුත්තා ඇයි ප්‍රවෘත්ති අංශයට ආවේ? ඔබ දන්නවා ටෙලිපැකියට ජාති පක්ෂ පාට ආගම් ભેද නැහැ. අපි නිවැරදි තැන හිට ගන්නවා. අපි විවේචනයේට සේම අප කළ යෝජනාවලට මෙරට ජනාධිපතිවරයාගේ සිට විපක්ෂ නායකත් ඉලක්ක වුණා. ඉලක්ක වීමටද නියමිතයි. අප කිසිවෙකුගේවත් පෞද්ගලික ජීවිතේ අපේ ටෙලිවැකි වලට අදාළ කරගත්තේම නැහැ. අපේ සටන මේ රට යහපත් තැනක් කරන්න. හොරකම වංචාව දූෂණය අවම කිරීම අපේ සටනේ එක් ප්‍රධාන අපේක්ෂාවක්. අද අපේ ප්‍රවෘත්ති අංශයට ආවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. මල් කලඹක් සේම කේක් එකක්ද අරන් ආපු ඔහු සියත ටෙලිවැකිය 300 සම්පූර්ණ කිරීම පිළිබඳව සිය සතුට පළ කළා. සමවිතම තමන් ඇතුළු විපක්ෂය මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින බව ඔහු ප්‍රකාශ කළා. අභීතව පෑන හසුරවන්න ශක්තිය ලැබෙන්න කියලා ඔහු ප්‍රාර්ථනා කළා. විපක්ෂ නායකවරයාගේ මේ හදිසි පැමිණීම ආයතනයේ කළමනාකාරීත්වය හෝ දැන සිටියේ නැහැ. විපක්ෂ නායකවරයා සිය සුභාෂිංෂණ ටෙලිවැකිය නිර්මාතෘ ජේෂ්ඨ මාධ්‍යවේදී සියත ප්‍රවෘත්ති අංශ ප්‍රධානී ලාල් හේමන්ත මාවලගේ මහතාට පිරිනැමුවා. එම අවස්ථාවට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුර සිරිවර්ධනද එක්ව සිටියා. ස්තුතියි ඔබට අපේ මාධ්‍ය ආයතනයට පැමිණ අපව දිරිමත් කළාට. එසේම සෑම විටම අපේ විවේචන ඉවසීම ගැන අපත් ඔබට ස්තුතිය පළ කරනවා. මේ අතර ටෙලිවැකිය 300 වෙනි පියවරට පා තැබීම පිළිබඳව රටේ ජනතාව සහ විවිධ ජන කණ්ඩායම් සංවිධාන තවමත් ටෙලිවැකියට සුබ පැතුම් එක් කරමින් සිටිනවා. මාවලගේ මහත්මයා ආවට ගියාට නෙවෙයි ටෙලිවැකිය නිෂ්පාදනය කරන්නේ. එතුමා බොහොම වෙහෙස මහන්සියෙන් සත්‍ය කරුණු පදනම් කරගෙන මේ කරන සත්කාරය නිසා අපේ රට අලුත් දිශාවකට හැරවීමට හේතු වාසනා වී තිබෙනවා. ඥාව නැමැති පර්වතයට ගොඩ වුණාට පස්සේ සියල්ල හාත්පස පිනෙනවා. අන්න ඒ වගේ තමයි ටෙලිවැකිය ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය මාවලගේ මහත්මයා ඇතුළු සියත නාලිකාවට හිමි විය යුතුයි. සියත නාලිකාවේ ටෙලිවැකිය නිසා අපි වුණත් සියත ප්‍රවෘත්ති බලන්න පෙළඹුණේ මාවලගේ මහත්මයාගේ මේ ටෙලිවැකිය නිසා. මේක මේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරපු මේ රටේ පාලකයන්ට රිදිච්ච පාලකයන්ට ඇස් ඇරිච්ච රූපවාහිනී වැඩසටහන. මේ රටේ පාලකයෝ කරන හොරකම් මේ රටේ හොරු වැජඹිල ඉන්න විදිය මේ සාමාන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් සත්‍ය නිවැරදිව හොඳ කෙලින් තියාගෙන ප්‍රචාරය කිරීම ජනමාධ්‍යයක වගකීමක්. ජනමාධ්‍යයක් නඩත්තු වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින්. ඒතකොට ජනමාධ්‍යටත් යුතුකමක් වගකීමක් තියෙනවා මිනිස්සුන්ගේ ප්‍රශ්න හරි විදියට සමාජගත කරන්න. පාලකයන් විසින් කරන්නා වූ විවිධ දූෂණයන් වංචාවන් පිළිබඳව මිනිස්සුන්ව දැනුවත් කරන මහා විශ්වවිද්‍යාලයක් බඳු දෙයක් තමයි සියත මාධ්‍ය ජාල මගින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ප්‍රචාරය කරන සියත ටෙලිවැකිය. පහුගිය කාලේ පුරාවටම මෙම ටෙලිවැකිය ඉදිරිපත් කරන ලාල් හේමන්ත මාවලගේ මාධ්‍යවේදියාට විවිධාකාර වූ ප්‍රශ්න පැන නගුණා. නමුත් ඔහු ඍජුවම කොන්ද කෙලින් තියාගෙන රටේ නායකයන්ට විවිධ රට පාලනය කරන විවිධ පුද්ගලයන්ට ඔවුන් කරන්නා වූ විවිධ වැරදි සම්බන්ධයෙන් දූෂණ සම්බන්ධයෙන් නිර්භයව කතා කරන කතුවැකියෙක් විදිහට ඒ ටෙලිවැකිය අපිට පෙන්වන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.